Hi friends, ඔගොල්ලෝ කෑ ගහනවා වීඩියෝකෝ කියලා. ඔන්න අපි අපේ first grooming tips සම්බන්ධ වීඩියෝ එක ගෙනා. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ කොහොමද ආත්ම විශ්වාසය නැත්නම් confidence ඇතුව කටයුතු කරන්න කියලා. ආත්ම විශ්වාසය? ඒක grooming tip එකද? ඔව්, අහලා නැද්ද? ආත්ම විශ්වාසය කියන්නේ කඩවසම්ම ඇඳුම කියලා. Is it? Yes. But ආත්ම විශ්වාසය නැත්නම් confidence සමහර විට ඒ අය වාගේ යාළුව වෙන්නත් පුළුවන්. ඇයි? නෑදෑය වෙන්නත් පුළුවන්. මේ අය නිතරම නෑ බෑ කියාගත්ත ගමන්මයි ඉන්නේ. මේ අය හරියට අර කාටුන් කැරක්ටර් එකක් ඉන්නේ චව් චව් වගේ. ඕක හරියන්නේ නෑ, ඕක කරන්න බෑ කියලා කියනවා. ඔයා ටික කාලයක් මේ අයව ආශ්‍රය කරද්දී ඔටෝමැටිකලි ඉබේම ඔයා නෙගටිව් කෙනෙක් බවට පත් වෙනවා. මේක හරියට බෝ වෙන රෝගයක් වගේ. ඒ නිසා සේ නෝට් දෙන්න. දෙවෙනි එක අනිත් අයව අගේ කරන්න. ඔව්, එහෙම කරනකොට ඔයාගේ අභ්‍යන්තර ශක්තිය වැඩි. ඒ විතරක් නෙමෙයි, සමාජශීලී බව වැඩි. අනිත් අයගේ හොඳ කියන්න. තුන්වෙනි එක ඔයාගේ ශරීර සෞඛ්‍ය හොඳින් තියන්න. ව්‍යායාම දෙකක් කරන්න. ඒනොක් නම් ඒවා හරියට කරන්න. ඔයා ව්‍යායාම කරනකොට බ්ලඩ් සර්කියුලේෂන් එක වැඩි වෙනවා. සිංහලෙන් කිව්වොත් බ්ලඩ් සර්කියුලේෂන් එක කියන්නේ රුධිරේ ශරීරයේ ගමනාගමන කරන විදිය. වාගේ බ්‍රේන් එක නම් මොලේක රුධිරේ හොඳට යනකොට වාගේ කන්ෆිඩන්ස් එක වැඩි වෙන හෝමෝන්ස් රිලීස් වෙනවා. නිකමට වාව උදේට ඇවිදලා දුහලා පුෂ්අප්ස් ටිකක් කරලා බලන්න. හැමදාම අමාරු නම් සතියකට සැරයක් වත් ෆුට්බෝල් ටිකක් ගහන්න. දැන් හතරවෙනි එක මනස පුහුණු කරන්න. එහෙම නැත්නම් ඔයාගේ මයින්ඩ් එක ට්‍රේන් කරන්න. ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ මියුසිෂියන්ස්ලා, සංගීතඥයෝ, ඇත්ලීට්ස්ලා, මල්ලල ක්‍රීඩකයෝ ඒගොල්ලන්ගේ පර්ෆෝමන්ස් වලට කලින් මනසින් ඒ දේ දකින්න. කොයි හරි යන්න කලින් මනසින් ඒ දේ දකින්න. සාර්ථක වෙනවා දකින්න. කන්වර්සේෂන් එකක් ගැන හිතන්න. ඔයාට ඔයාගේ බොස් එක්ක කතා කරන්න. දැන් ඔයා ඒක ඇස් දෙක වහගෙන මනසින් පුහුණු වෙන. එතකොට ඔයාට පුළුවන් වෙයි කන්ෆිඩන්ස් ඇතුව වැඩ කරන්න. දැන් පස්වෙනි එක. මේක ගොඩක්ම වැදගත්. ඒක තමයි අනිත් අය වෙනුවෙන් හොඳ දේවල් කරන. මේක ලොකුවට දේවල් කරන්න ඕන නෑ. ඔයාට පුළුවන් දුප්පත් කෙනෙක් කෑම වෙලා කරන්න. ළමයට පොතක් අරන් දෙන්න. ඔයාගේ නංගිට මල්ලිට පාඩමක් කියලා දෙන්න. ඔයාගේ ආච්චිට ඔයාගේ අම්මට තාත්තට උදව්වක් කරන්න. කන්ෆිඩන්ස් ඇතුව ඉන්න. ලක්ෂරි එක්ස්පෙන්සිව් කාස්, සල්ලි, ලස්සන කෙල්ලෝ අවශ්‍ය නැහැ. දැන් අපි කියලා දුන්නු පහ කරන්න. එක, නෙගටිව් පීපල් ජීවිතෙන් අයින් කරන්න. දෙක, අනිත් අයව අගේ කරන්න. ඒ අයගේ හොඳ කියන්න. තුන, ෆිට් එකේ ඉන්න. ව්‍යායාම ටිකක් කරන්න. හතර, train your brain. මනස පුරුදු කරන්න, පුහුණු කරන්න. පහ, හොඳ දේවල් කරන්න, යහපත් දේවල් කරන්න. මේ දේවලුත් එක්ක අපේ පෙනුම ඉතාමත්ම වැදගත්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ බලන්න යනවා කොහොමද ඔයගලන්ගේ පෙනුම ගොඩක් වැඩි කරගන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකත් ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න,
කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, අමතක කරන්න එපා යට තියෙන බෙල් අයිකන් එක ඔබන්න. තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.